න් සුභ සන්දාවන්. මේ ගෙවියන් රාත්‍රය දක්වා දවසේ උුණුසුම්ම සිදුවයෙන් එක්කොට මුනින්ම ඔබට කියන ස්වාදන උපානයේ රාත්‍රී ප්‍රධන ප වත්වවිතාශය. දවස උණුසුම් කළ පත්සරස්තල ප්‍රථමේ. බිලිකාකාරක තිබුණයි කියන පොල්ටෙල් තොගේය රට ඇතුළට නොකෙනම රටින් පිටකරයි. දේශපාලන හිතවත්කමටත් වෙනත් වලපෑම් මතවත් අධ්‍යාපනයේ වෙනස්කමුත් විදුහල්පතිත් තනතුරුත් නැහැ. ඇමති ජී එ කියයි තික්කෝ විට දෙහිපරවරායේ නවතාතිබූ යාාත්‍රාවක් කිනිිකනී පහකට බරපතලත්තුවාල. පොතුරාජවෙල අබේ බොහොමිය සංග්‍රක්ෂණය කරන්න විශේෂ කමිටුව මතට ඇබ්බැහි දරුවන්. අතින් මුදා සමාජකත කරන්න ඇමති නමල් සූදානමින් විසයිල අත්හදා බැලීම ගැන ජගත් සංවිධහනයේ දෙවිිඩි පිළිවෙතට උතුරුකොරයාන් නායකාකින් චෝදනා නිශන්තිය පහුගෙෙන කීපේපුර අපි බොහෝ දෙනෙගගේ හිත්තුවල තිබුණු ප්‍රශ්යක්ක් තමයි පිළිකා කාරක අඩංගු පොල්තෙල් මේ අවුරුදු සමයේදී අපේ ගෙදරටත් එයිද කියන එක. ඒ පලස්නිට අද බලධාරීන්ගෙන් නිවැරදි රිජු තීන්දුවක් ලැබුණා. ඔවවරන. සමාගම් කීපයකින් ගිනවලා තිබුණු පිරිපහදු නොකල පොල් තෙල්වල පිළිකාරක අඩංගයි කියලා මුල් අවස්ථාවේදදිම හොයාගෙන ඒත්තෙල්තුක නැවත නැවතත් පලීක්ෂණලට ලක්කරපු බලධාරින් එතෙල්වල පිළිකාරක අඩංගුයි කියලා අද තහවරු කර ලම දැනගත්තා. එයනුව තෙල්තුගේ රට ඇතුරට ගන්නේ නැතුවම ආභමෝය වන්නත් අද තින්දු කෙරුණා. සමග තුක් මින් ට ෑ පොල් ෙල් ො හතුවෙන් රටතුල මහත් ආන්තුූලනයක් ඇති ව . ොල් ෙල් ක් න් නැති පි කාරක අඩංගු බවට ප ීක්ෂවින් හවර මත් සමගයි. ප්‍රද ෞද්ගලික සමාගම එදිරිසිංහ එඩිබල් ඔල් හ කටන රිෆයිනී සැන සමාගම්තුන, මෙම ෙල් ොග මෙරට ආනෑන කරතිබුණේ. සෞඛ්‍ය මත්‍යන්ශය සහස් වලංකා ප්‍රමිති ආයතිනයේේ සහන්දයෙන් පරීක්ෂණනසිදු කලා සෞඛ්‍ය මමාති්‍යන් ශවය කල පළමුහා දෙවන පරීක්ෂණවලින් තහපුරුුණන. මෙම පොල් ෙල් ොගවල ක්සිින් නැති පපි කාරක අඩංගු පයි. ඒහතුවෙන් එම පොල් තෙල් ොග ප්‍රති අපනෑනය කරනලස සෞඛ මතතියන් ශවීනිර්දේශ ලබාදී තිබුණ. ಯ ಆ ක්್ಷೇ ಪො್ ෙල්್ವ ಪිಕಾಕರಕಯ ುಕರತ ದ ್ ಲක් ಸು ು ಸಕ ಡಂು ಹು හතුක් ರಗೆ හಸ್ರැති ವට, පರಶವ හිපයක් ಪಸುಗದ ಚೋදना එල්ಲ ला. ේේ තු ස හන් ක ත් ීක්ෂණ වාර්තා ලැබනතුරු, එම හලම් නිදහස්කරතිබුණනේ අදාල සමගම් වල ುද වෙ පමක් යි. ോ ති කරනතු මගම් වලට අයත් ගඩාවල මුද්‍ර ැබීමට පරි තු ප ධ කාර ගත් . එ පි කාර ව එ හ ේ දුරටත් තහවරු කරගැනීමට ළ ැල් ල ල් ස ප ග ීම කටය තු ක . මෙම පසු හම පො ෙල් ස හන්දේ දෙවන පරීක්ෂාව ප්‍රමිති ආයත ේ දුළ. එම පරික්ෂාව ද හ ර පො නැති පිළිකාරක අඩ ග ව බ . පොල් ල් ොග ල් ප්‍රති පනෑනය කිරීම තිීරන ක බව ේග අ ්‍යයක්ක්ෂ නල් ජ රාව හ කාශ කල. ග ක් ම පොල් කල ගම් තුන ම් වශෙන් කියන ල්‍රද හටන ර හ. සිහ ඩිල් කියන අයතනතුන තමයි. දැන් අදතමයි දෙවැන්නේ නියන්දිය පරිීක්ෂා කරලලා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය විසින් මට දැනුන් දෙෙන් ලැබේ ලිකිතව මෙම ආනායනය කරනල සමගම් තුනට අයිති පොල්තෙල් තොගවල්ලලා විශකාරක රශයන්ද්‍රවය අඩංගී කියලා. ඒක මත මේ වෙනකට මම ලිතව මේයට දන්වලත් තිවරයි වහම මෙවක් ප්‍රතිපණයිනය කරන්න කියලා. දෙම ආනායිනය කරනලද පොල්තෙල් බාලුම්මුලෙන්නේ ාලුම් සංකයාව හට හැත්තෑ වශයෙන්තම පැමිණන්නේ ාලුම් ගඩාරන ස්ථාන මධ්‍යාාව ගන ට ි. නැතිනිසා තමයි මේ ක්‍රියාවවලිය මීට අවුදු විශසක් තියක්විතට තිස්සේ ඔවන්ගේ ඔුගේ ගෘතම්වෙද යවන්නේ. ගරන්ටික් තියාගේ ක්‍රන්ඩිෂස් දාලා තත්වය දාලාතම ඔුන්ගේ යවන් එහම කොත් එහෙම ඔවන්ට වෙන නක ප්‍රතිඵල විඳන්න වෙන කියෙනෙ ඔුන්දන්න ඔුන් යාානය නවත්්‍රදාන්න වෙනවා ඔම බැක්ලිස් කරන්න වෙනවා. එනිසා මෙතුවක් කල් අපි කියන විද තම ඔුන් වැඩ කර මේ වෙනකොටත් තන බාලු මධ්‍යස්්‍රනාවල අපේ නිලධාරයෙන් ගිහි නිකුත් කරනලද බාලුම් ප්‍රමාණය සහ පොල්දල්තගේ ඒ ආකාරයෙන් තියනවාද කියලා පරීක්ෂණ පවත්වත් ඒ ආකාරයෙන් නොතිබුණොත් එවට නීතිමය කටයුතු කිරීමට අපි සූදානම් වෙන. සෞඛ්‍ය මාත්‍යන්ේ ආරක්ෂකන්ේ ශ්‍රී ලංකා ප්‍රමිතියආයයිත් මේ අයතන දෙක විසිං චෝදනා තිබුනත් නැතත් පැමිල්ලි කළත් නොකලත් ආනයනය කරන්න සියලු බහන්ඩ තොග වෙළඳ පොල්ට නිකුත් කරන්නට කලින් සම්පල් ලබාගෙන පරිීක්ෂ කල්ලා අනුමත කලොත් මණයි වැළඳ පොල්ට නිකුත්කරන්න. ඒය අනුව සෞඛ්‍ය මාත්‍යන්සේ තමයි මේ පොල්තෙල්ුවල ආනයිනය කරපු තොගේක. පිකා කාරක රසානික ද්‍රව්වේ අඩංගු බව මුලින්ම දැනුන්දුන්. ඒවා වෙළඳපොල්ට නිකුත් කරන්න මොන ආකාරයකවත් අවසරයක් දීලා නැ ඒ දෙවැනි පරීක්ෂණයනුත් ඔපපුවෙලාලතියෙන. නැවතත් තිබුණ සාම්පල් වල විස්ස රසායනික ද්‍රව්වී අඩංගුවී කියලා. එතකොට ඒ බැළඳ පොල්ට ඉදිරිපත් වෙලා නෑ වෙලඳපොලේ දැනට අලවිවන පොල්තේ සසාම්පල් ලබාගෙන. ඒවාත් පරීක්ෂණයට ලක්කන්නවා කිසිද සැකයක්බියක් ඇතිකරගත් යුතු නෑ. දේ ආයතන විසින් තමන්ගේ යුතුකම වගකීම නිසි ලෙස ශෂ්ත කරල තිබෙන බව තමයි අපිට වගකමීම යුතුව කියට තියෙන්නේ. යම්හයකින් ඒ අන එනකරන් ්‍රේපූෂ ලබාී උදෙසල්ලට පරිාහර යම්කටයුත්තක් සිදු කරලා තිබුණු අනිවාරෙන්ම ගතහැකි උපරිම නිතිම ක්‍රා මාර්ග ගැනීමටත් අනිවාරෙන්ම කටයුතු කරන. ඒ වගේෙන පාරිභෝයක අධිකාරය විසින් දිශික්ක විසි පහම. එක දිශ්වික්කයකෙන් නියදි පහබැගින් නියද එකේ විසි පහක් මේවන විට අරගෙන තිබෙන්. නියද අපි ලබාගත්ම ආනයන කරපු පොල්තෙන්න්නෙමේ දැනට වෙනඳ පොලේ තිබෙන පොල්ත පි. නිසාති ලකේ බොහෝ රටවල්ලට සාපේක්ෂව කොවිD් මර්ධන සත්නයේදී අප ඉන්නේ සාර්ථකතැනක. එක ප්‍රතිඵාලයක් විදිට කොVවිD-19 වසගතය නිසා වසාදමල තිබුණු සියලු පාසල් වල සියලු ස්්‍රේණි අද යළි වියෘත්ත කරුණා. එවිතරක නෙවෙයි අරුණ. සමස්තදිවනේම පෙර පාසලුත් අද ආරම්භ කෙරුණා. ේ්‍යා්ත විමත් සමඟ පසුගේ වසේ මාර්ත මස දහතුන් පනතා සිට පසල් වසා දැමීම සිදු කරුණා. අදර කෙහිපයක් අටතේ, පාසල් වරෘත්තකිරීමට සිද වූ අතර බස්න හිර පලාතේ පසල් වරෘත්්තකිරීම අවස්ථක් කිහි්පයකදීම ප්‍රමාධ කිරීමට අධෙහපන බලද හරින් කටයුතු කළ කෙස වෙදත්. බස්න හිර පලාාතේ පහ එකොහ සහ දහතුන ස්ශ්‍රේණීවල පන්ති පසුගේ පහළුස්සන්දා සිට ආරම්භ කෙරුණු අතර සෙසු ්‍රේණීවල පන්ති ආම්භ කරුණේ අද දිනේති. සල් රුත්ත රීමම හ අධ්‍යහපන ත්‍යංශයේ සෞඛ අ්‍යක්ෂ ජනරාල් වරයාකි ඉනිර්දේශවලට අනු ූලව විශේෂ චක්‍රලේකයක් නිකුත් කරතිබෙනවා එයනු සිසුන් හලව දක්වා සිටින පන්ති සති සෑම දිනකම පැත්ති හැකි අතර සිසුන් දහසයත්තියහත් අතර සිටින පන්ති කණඩායම් දෙකට බේ දා සතතිය හැර සතයයක් පැත්වයතු වනවා. සිසුම් තයෙකට වැඩි පන්ති කණඩායම් තුළකට බෙදා සමාන්න දිනංඛාවක් වනසේ පැවැත්වියයුතු බවයි, අධහප නමාත්්‍යංශයේ සිය චක්‍ර ේක ඉදක්වා ඇතේ. දෙෙසි සෞඛ්‍ය මාර්ගෝපදේශනුව පාසල් අදදින කටයුතු සිදු කිීමට පියවර ගෙනනඇති බැවින් ියකින් තොරව දරුවන් පාසල් වෙත එවිමට කටයුතු කරන ලෙසයි, අධහප නවාත්‍ය මහචායේජියල් පිරිස් මහතා දෙමෝපියන්කෙන් ඉල්ලා සිටින්නේ. ්‍රීඩනා කටයුතු සංස්කෘතික කටයුතු තරග වැනිදේවල් එක විටම ආරම්භ කරන්නේ නෑ. ඒවා ආරම්භ කරන්න බලාපොරොත්තුව වන්නේ අවුරුද්දෙන් පස්සේ. විභාග නිසිපරිද්දි පවත්වා ගැනෑම මේ සියල්ලක්ම ඉතාමතු විධමත් ලෙස කෙරෙලාලතිකන. යොනිසා දරවා පාසල්ලට එවන්න ඉතේ බයක්නතුගේ නිල්ලීම වගකීමෙන් කියනු. ්‍යතර කොළඹ අග දුගර පදවිීට අයත් කතෝලික සභහයි බස්නාහිර පලාත පිහිටි සියලුම පෞද් කලික හා ජා්‍යන්තර පාසල් ලබන මස පස් වනදා ආරම්භ කෙරෙනවා. විත් වෛරස ව්‍යාපතිය හේතුවෙන් යාපනයේ අධ්‍යාපන කලාපේ සියලු පසල් සතයක කාලයක් වසාදමීමට තීරණ කැරුණා. මෙතර සෞඛ්‍ය නීති ආරක්ෂා කරමින් පාසල් දරුවන් ප්‍රවාහණය කිරීමට කටයුතු නොකරන පසල් වෑන් ප්‍රත වේදුරන් සහ සහයකැන්ට එෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ඩියෝච පොලිස්පති ජිත්‍රෝහණ මහතා පැවසවා. පාසැල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී. නිරන්තරයෙන්ම සෞඛ්‍යරක්ෂිත විදි අනුගමනය කිරීමට, ඔවුන්ට උපදෙස්දීම, මේ එක් පැත්තකින් දෙමාපියන් විසින් උපදෙස් ලබාද යුතුයි අෙක් පැත්තෙන්නම වාහනවල රියදුරාන් සහයකින් විසින් අදාල් උපදෙස් ලබාදීම අනිවාර්ම සිදු කළ යුතුයි. මෙ අතර සමස්ත දිවේනීම පෙරපාසල් විවෘත්ත කිරීමද අද සිදු බනක්. පෙරපාසල් දරුවන් අද පෙරපාසල් වට පැමිණීමේ වර්ධනයක් ඇති බව අපවාර්තාකරුවන් සඳහන් කලා. දේශපාලන හිතවත්කම් හෝ වෙනත් බලපෑම්මත, අධ්‍යාපන පරිපාලන සේවේ සහ විදුහල්පති සේවේ තනතුර සඳහා බඳවාගනීමම් හෝ ඊටාදාල් ලයිස්තු සකස්කිීමක් ෝ කරන්නේ නැහැ කියලා, අධ්‍යාපන මාත්‍ය මහාචාර ජියල් පිරිස්මහතා අද අවධාරණය කෙරවා. දේශපාලන මැදිහත්වී මත, දරුවන් පාසට ඇතුළත් කිරීමක් හෝ සිදුවන්නේ නැහැ කියලයි අමාත්‍යවරයා පොදුජන පෙරමුණු මාධ්‍යහමයේදී පෙන්වාදුන්නේ. ගලයන් පත්වීමලට පිරබඳ තීරණ ගන්න කුසලතානු. පරීක්ෂණයකට සැල්ල ලයිස්තුව අදන සම්ප්‍රදාාය අපේ අන්ුවෙන කොයි අඩුවට තිබුණ අපි දන්නවා යි සල්ල හමති කියල කෙරුන. ඒකට ලිස සාක්ෂි යනවා. ඒයට කිසිෙත් පුළුවන් කමන්නෑ අපිට ඇැගිල්ල දෙක් කරන්න අපි ලයිස්තව කරන. ඒ සියරු දනාම සමුඛ පරීක්ෂණයකට නවා ඒ උසලතා අනුව තමයි ඒ පත්වම් කරන්නේ. වාසර්ක වඩගනම් ගේ දවා ක්රගෙන හකව ම ට. ගත්මලා හුක්ුණට පසේ ඒකත් ඇමිතිවරයාගේ ලිෂ්ට එක අනුව නෑන. ඇැමතිකට මම වැඩ ාරක දවසයේද අදක්වා ම කිසිම ලිස්ට එක හෙදුවත්නෑ කිසිම ලිට එකක් අසංකරෙත්නෑ කාවත් දාන්න හෝ කාවත් ඉවත් කරන්නමට කිසිම ඕනාාන්නෑ. ඒ සෑහන ප්‍රශ්නයක් ඒ කන්නේ අද දෙමමාපියන්නේ ලොකු මනාාවතමයි ව කිසිම දෙකරට තන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා ඒට ලොකු ගමනක් තියෙනවා දෙමාපියන්නේ ඕකර අවසාන විසඳම තමයි පහසල් පද්ධ තිය පහසල් අතර තියන විශෂමත අඩු කිරි. එමන තම ජනප්‍රයයි කියලා හිතන පාහසල් වලට දරවා ඇතුළු කර ගැනීමට එක ස්වාාරිකදයක් ශාල මනන්දුවක් දෙමාපියන්ගේ තියෙනවා. හැබයි ඒ ක්‍රමාණ කෝල විදිහර කරන්න දෝනේ. අපි දේශපාලන බලපෑම්මත. ශිෂ්‍යයන් පාසැල්වල්ට ඇතුළත් කිරීමේ ප්‍රතිගත්තය කිසින අපි දෙත් කරන්න එන. දෙක්කෝ විට දීවරවරයේ නවතා තිබූ දීවර අත්‍රාවක ඇතිබූ ගින්නකින් දෙවරින් පස්සනකූ බරපතරතුල් ලැබවා. වත්තල දික්කූ විට ප්‍රදේශයේ පිහිටි දීවරට වරායේ නවතා තිබූ දීවර යාාතුරාව කයි ගින්න ඇති වුණේ. යා ක්‍රාවවතුල ටි පස්සයෙකු රපතරතුවල බාරෝහල් ගත කෙරුණ. ගින්න සග්‍රීන් පැතිරයාමත් සමඟ අත්‍රාවට දැඩිහාන සිදුව තිබෙනවා. නවික හමුදාවේ ගිනි නිවන ඒක වහාම ක්‍රියක්මක වී ගන්න නිවාදැමීම හතුවෙන් වරාය තුළගින්න පැතිරයාම වලක්වා ගැනීමට හැකි වී තිබෙනවා මාර්කයේදී පුද්ගලයකුට පහරදුන් රථවාන පොලිස් නිල්ධහරයාගේ වැඩත් අහනම් කිරීමට කටයතු කර තිබෙනවා. පහරදීමට අදාල ීඩියෝදර්ශන සමාජ මාධ්‍යෝස්සේ හුවමරුවීමත් සමග එම නිල්දහරයා සම්බන්ධෙන් වහම නීතිය ක්‍රියාත්ම කරන ලෙස, අමාත්‍ය සරත් විරසික්‍රමහතා පොලිස්පතිවරයාට උපදිස්ථතිූ බව, පොලිස් මාධ ප්‍රකාශක නියෝජ්‍ර පොිස්පති අජිත් ්‍රහණන මහතා ප්‍රකාශ කළා. මේ සිද්ධිය සිද්ුවී ඇත්තේ හරගම පොලිස් වාසමේ හයිල්वेල් මාර්ගගේ පන්ිපිටිය ප්‍රේශේදී අදදින උදැසන මේ සිදුවීම සිදුවී ඇති බවටයි දැන්ට කනලාලද විමශ්නවලින් අනවාරණය විීතිබෙන්නේ මෙම පහරෑමට ලක්වාන්නේ ලොරිරතය ක යෙදුරේ ඔහු පදවාගෙන පැමිණි ලොරිරතය මහමාර්ගේ රජකාरी කරම සිටි හර්ගම පොලස්ාන පොලස් ප රක්ෂකම යිතිපාල එම ලොරිරතය ගැටීමෙන් තුවා ලබ ැනට කළුබෝවිල ෝහල්ට තුළත් කරතිබෙන. ඉන් පසුවයි පොිස්ක ස්ාපල රයා මෙම ො අතය යෙදුරට පහරග. किसे වෙताත් මේ පහරදිම किසි ශ්‍රී ලංකා පොලසි අ ුමත කරන්න නෑ ලොද යේ ිය දුර වරදක් සිදු කලාवाන්නට පුළුවන්. නමුත් එවැනි අවස්ථාවකද කටයුතු කළ ේතු නීති්‍ය අනුකුල ක්‍රමේදයක් තිබෙනවා. එම ක්‍රමවේදයෙන් පරිාහිරව මේආකාරයට මහාමාර්ග පහරදිම තාම වැරදි ක්‍රියාවක් ඔහුට විරුද්ධව පොලස් විනය සංගහයි යටතේ විනය ක්‍රියාමාර් ගැනීමටත් ඒවාගේම දंडनीජ සංග්‍රහය යටතේ අපාධනීති යටතේ ක්‍රාකිීමටත් කටතු කරමින් පවති. ගාලු වරායේ පාවින අවිකඩාවක් පාත්වාගනයාේ සිද්ිය සම්මද නඩුවේදී එඇව කාඩ් සමාගමේ සභහපති නිෂ්ංක සේනාධපති මහතාට පණවල තිබුණු විදෙස්කමන්ටහනම ලබට මස විසිතුන් වනදාතෙක් ලහිල් කිරීමට නියෝග කරුණා. ඒ කොළඹ ්‍රපපුත් කළ මහධදි කරන විනිසුරු මඩුල්ලහබුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී. තිය වෙනුවෙන් පෙනනිසිටි ජනාධිපති න තිඥ සපත් මෙන්ඩිස් මහතා පැසේ, තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාකිැනීම සඳහා විදේශකතවීමට අවශ්‍යව තිබෙන බැවි, විදිස්කන් හන ිල ඩු දිනේතෙක්කිවත්රන ලෙස. එමෙල්ලීමට නීතිපතවරයා වෙනෙන් පෙනනිසිට රාජේ ේෂ් නීති ඥ වයා විරෝධය පල කළ නහ. රපා ක්ෂ විසි පහක ශරීර අප මත විදිස්කමන් බලපත්‍රේ, සේනාදීපති මහතාවෙත නිකුත් කරන ලෙසද අධිරණයනියෝක කලා. ය අතර වනසත්ව හා ප්‍රක්ෂලතා පනතයටතේ රජේ ආයතන සිදුකරන වැරදි සම්බදධයෙන් අමාත්‍යංශයේ විමසීමකින් තොරබ රචව ඩු පැරීමින් වලකින් ලෙසල්ලමින් වනචී රාජ්ජ මාත්‍යංශයේ ලේකම්වරයා වනචී හා වනසංගරක්ෂණ නීල දහරින් වෙත නිකුත් කරතිබෙන නයෝක බල බ්‍රහිත කරන ලෙසෙල්ලා අභ්‍යාචනාති කරනයට ෙට් පෙත් සමක්කිදිරි පත් කරුණා පරිස යක්තිකන්දරයයි මෙ පෙත්සමඉදිරි පත් කරතිබුණ අදාලා නියෝකේ නතියට පට හැනි බවට තීන්දුකර, ඒ බලල් රහිතරන ලෙස, රෙට් පෙත්ස මකිින්න්නෙමකේන්ද්‍රය ඉල්ලා ඇත්තේ. ගරෝන සාධනින් මේක කිය බව පැවසෙන දින විස්සක් වයිසඇතේ බෙලෙකුගේ මරොත ශරීරය අත්න මතික වාදධහනයකිීම තුින් මලිකමනි සයිතවාසසි කමුල්ලගනේ ව බවට දිරිපත්තු පෙත්සමක් සල බලන පංච පුදගල ශ්‍රෂ්ාධ කරන වනිසුර මඩල්ලේ එක් විනිසුරුවරෙකු අද ඉක් වුණ. ප්‍රියන්ත ජයවර්ධන LTVB දෙහිදනිය ගාමිනි අමරසේ කර යසන්ත කෝදාගොඩ සහ කුම දනි වික්‍රම සිංහයන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුදගල ශ්‍රේෂ්ඨාධ කරන වනිසු මඩුල් ඉදිදයේ පෙත්සම කැදුරු ලබ. ද්ලෙේ හතුවක් මත මමා පෙත්්ම සලක බැලීමින්දිිවත්වන බව, විිනිසුරු ජසන්තකෝදාගොඩ මහතා කියයා සිටිය, යනු පෙත්ම සලක බැලීම මයි මස විසිපස්ස වන දාත එක්කල් තැබුණා. ලි ත ශ කා ංෂේ අතර ගට ගන්න මද්‍රව්‍ය හෝග ජාවාරම් කල බවට අර ගොටකත්තමකා ්‍යංෂී නිල හරයි නැතුු ති හත දෙන සම්බන්ධින් මෙවන විට පරීක්ෂණ සිදුකරඇති බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ොලබ මහෙ ්‍රත්්ාධ කරනට ැනුම්තුන්නා මෙම චාරමට සබන්ධ ප්‍රල සංවිධනත්ම කපරාකරුවන් දෙදනක ව දදාර සමපත්හා බඩෝවිට ලොකු යද පුදකලයන් දෙදිෙන විදේෂන්ට පලාගොස්තින බවයි ප අපරද පරික්ෂ දොර්මන්තු දැනු ව න අ ර ලේ. ිය වෙත වරින්තුවක් යොමු කරතිබෙන බවද සඳහන් කෙරුණා. මොතුරාජවෙලා අභේභූමිය සංරක්ෂණය වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට රජයේ ගිනුම් කාරක සභහාව තීරණය කළා. වගකිවයුතු සියලු පාර්ශ්ුව එම කමිටුවට සම්බන්ධ කරගන්නත් තේරණය වෙලා තියෙනවා. පලින්තුමන්ත්‍රී මචාය තිස්ස විතාරන මහතාගේ සභහපතේතුවෙන් පාලිමීන්තුවේදී රැස් වූ ගෙනුම් කාර්ක සහවේදී මෙම තීරණය ගෙනති වෙනවා පරිසනමාත්‍යන්ශවලේකම් විශේෂක් නිවෛ්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වය, මෙම කමිටුව ඉදිරි සති දෙකතුන රැස්වීමට නේමිතයි. එහිදී ඉදිරි කටයුතු සැසුන් කිීමටද එකකගතාව පල කෙරුණු. එක්ට අර හයිදහසක් ඉක්මවන තුරාජවෙල පරිසර පද්දියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එම අමේභූමය තුළ පවත්නා පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් ප්‍රමාණය නිසි අයුරින් හඳුනා ගැනීමට ආයතන අසමත්වීම පිළිබඳව. කමිටුබේ අවදහනේජමු වුණ. මුතුරාජවෙල පරිසර කලාපේට අයත් ඉඩම් අනවසරෙන් ගොඩකිරීමම සම්හන්ඳෙන් ලැබ ඇති පැමිවලට විදිමත් ක්‍රියම්මාර්ග ගැනීම ප්‍රමාධවීම පිළිබඳව. කාර්ක සභහාවේ අවධහනේජමු වුණ. ලසන් අලගියවන්න දෑසිරි ජෑසේකරයන අමාත්‍යවරු ඇතුළ පාලිේතුමන්ත්‍රීවරුන්ද රාජනිල දහරින්න්ද මෙම අවස්ථාවට එක් වුණ. මද්‍රවිවට ඇබැහෙවූ දරුවන් ඉන් මුදාගෙන රැකි හදීමේ දෙවන්ත වැඩ පිරිවෙලක් ක්‍රියාත්ම කරනවා කියලා අමාත්‍ය ්නාමල් රාජපක්ෂ මහත්මය පවසනවා. තරුණ හාක්‍රඩ අමත්්‍යනේශයට ත ඒ ක්‍රියාත්ම කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හිදුந்து නිහන්න නිවස ්‍යපෘතියාට தேේ මදිරිකිරිය ප්‍රදේශව නිවසාකිදදි කිරීම ආரம்ම කිරීම අවස්ථාව ෙක් මින්, අමාතිවරයාமே ව ප්‍රකාශ කලා. தමදරුවන් සසුට පූච කළමවපියන්ට උපහார் පරිණமීම වෙනුවෙන්, මිහිந்து නිහන්න නිවස ව්‍යාපෘතියක ක්‍රියත්මක කරෙනනවා, මෙ අතර ඔබට ගේයක් රට හටක් වැඩසට හනියා තதே, පොළො ුව දිශ க்க දිළ නිවාස වෘතකිරීම අවස්ාවකටது அමාத்திවரிයා එක්வன. இந்த கனுුරුද சிරිපාල ගම්ලත් රஷාන් අනසිංහ න රாய்ච மாத்திවරුන්ද එම අවස්ථාවට එක් සිටயா. සෑම ප්‍රදශයක්ම දැවන්ත සංවර්ධනයකටියමු කරන්න රජයපියවර අරන්. මෙ වැඩපිළි විලේ තවත් අධියරක් විදියට අවිස්සාවෙල්ල හංවල්ල හා පාදු්‍යන ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කරන්න කියලා අග්‍රමාතවරයා උපදේස් තුන්නා. බස්නාහිර පලාතේ අවිස්සාවේල් හංවැල්ල හාාදුක්ක නගර සංවර්ධනයටටආදාල විශේෂසාකච්චක් අමාතේ දනශ කුඩවර්ධන මහතාගේ ප්‍රධානත්වෙන් පැවැත්පුුණ. පර්ලිවතු මන්ත්‍රී යදාමිනී කුඩවර්ධන මතා හා රාච්චනිල දහරින් මෙම සාකච්චාවට සහබහකිබුණ. හංවැල්ල හා පාදුක්ක නගර සංවර්ධනය සිීතාවකපුර සංවර්ධනය හංවැල්ල පාදුක්ක එලුක්කෝවිිට තුම්මෝදර අගම්පිටිය සංවර්ධනය සහ පාදුක්ක බහවිදසේවා අධ්‍යස්ථාන යන ව්‍යාපති මෙ අට තේ ක්‍රියාත්මක කෙරෙන්වා. මේකට හා කොස්ගම නකර ඉදිරයේ දී සංවර්ධනය කිරීමට නීමිතයි. පදුක්ක සඳහා නව සංවර්ධන සැලස්මක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරුණා. මානවහිතවාදේ විශිෂ්ඨතා සම්මාන උලිල කොළඹදේ පැඇතුා ශේෂත්‍රකේපයක කැපේ පිෙනෙන සේව වකිටු කළ විශෂිෂ්ටයන් බ්‍රැසක් මෙහිදීම්මානයෙන් පිදුම් ලැබවා. මනව හිතවාදී විශිෂ්ඨටතා සම්මාන උලෙල කොළඹ තැල් ූලස්ථාන ශ්‍රණ කාරේදී පවැත්වුණ. සමාජ ආගමික හා සංස්කෘතික යනශේත්‍රවල විශිෂ්ඨ සේවක්කිටු කළ පිරිස් වෙනුවෙන් මෙහිදී සම්මාන ප්‍රධානය කෙරුණ. මනව හිතවාදී මෙහෙවර වෙනෙන් නාමල් ප්‍රාන්දු මහතාද සම්මානින් පෙදුම් ලැබවා පාලිේන්තු මන්ත්‍රී මදුර විතානක මහතා ඇතුළු මහජන නියෝජතයන්ද මෙමවස්ථාවටෙක් ප්‍රසිටියා.. ස්වද දුකාන රාත්‍රී පුවත්විකාශය අවසා. ඔබට ස්වභරාත්‍රයක්. I won, I won.